අයිබෝන් ගුණයගේ කාම්පට. අද මම කතා කරන්න හදන කලාපය ටිකක් සංවේදී කලාපයක් මචන්. ලිංගිකත්වය සම්බන්ධව ලංකාවේ හැදෙන සමහර සාකච්ඡා මාධ්‍යවල YouTubeවල හැදෙන ලිංගිකත්වය සම්බන්ධ සාකච්ඡාවලට වඩා ටිකක් වෙන විදිහක ලිංගිකත්වය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. හැබැයි මම යෝජනා කරනවා අපේ මේ වැඩසටහන ලිංගිකත්වය ගැන කතා කරන අතිශයින්ම පොඩි හිටියන්ට සුදුසු මේ රටේ ඊළඟ පරම්පරාවට පෙන්විය යුතු සමාජ ඛේදවාචකයක් පිළිබඳව මම කතා කරන්න හදන්. මගේ හැඳින්වීමට මම පොඩි වෙලාවක් ගන්නවා, ඔබලා ඒක දන්නවා. ඊට පස්සේ මම වැඩි කතා කරන්නේ නැහැ කොහොමත්. මුලින්ම මං හඳුන්වලා දෙනවා අපේ ආරාධිතාව භූමි හරේන්ද්‍රන්. අයිබෝන්. 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 අයව හඳුන්වා දෙන එක මේ වැඩසටහන පුරාම මම ඉතාම පරිස්සම් වෙනවා. මොකද හේතුව මේක ඉතාම සංවේදී කලාපයක් නේ. හරි. එකක් තමයි ඔයාට තියෙනවා පොඩි වැඩක් කරන්න මේකෙදි. ඒ තමයි මගේ අතින්, මගේ කටින් ඔබට හෝ ඔබ නියෝජනය කරන ප්‍රජාවට හෝ මම අහන ප්‍රශ්නකින් මොනවා හරි හිතවිදවීමක් වුණොත් ඒ ගැන මට සමාව වෙන්න ඕනේ මුලින්ම. හරි. ඒක මොකද මේ කලාපය ගැන අපේ දැනුම අඩු හින්දා අපි සමහරට පාවිච්චි කරන වචනවල දෝෂ තියෙන්න පුළුවන්. මොකද මම ඒක මැදදි කියන්න. දෙවනි එක මේ ඔයාට තියෙන වැඩක් මාවත් හරිගස්සගෙන යන්න. හරි. ඒ කියන්නේ අපේ දැනුම් පරාසය අඩු නිසා මේ විෂයන් සම්බන්ධව අපි අද කතා කරන්නේ මචං. මම මෙහෙම ගන්නම් ආරම්භය. මම පිරිමියෙක් වෙලා ඉපදිලා ඉන්නවා. මට පිරිමි ලිංගික අවයව හම්බෙලා තියෙනවා. ඒතර මම පිරිමියෙක් විදියට හිතනවා. සමහරු ඉන්නවා ගැහණු ලිංගික අවයව එක්ක ඉපදිලා ගැහණු විදියට සිතුම් පැතුම් තියෙනවා. එහෙම ඉන්න අපි හිතනවා නම් ඒක අපි ලබලා තියෙන ජයග්‍රහණයක් හරි අපේ මොකක් හරි අභිමානයට කාරණයක් හරි කියලා. මම හිතනවා ඒක එහෙම නෑ, ඒක අපේ ස්වභාව ධර්මයෙන් ලැබුණු දෙයක්. තව කොට්ටාශයක් ඉන්නවා අවයව වලින් ගැහණු වෙන්න පුළුවන්, සිතුවිලි වලින් පිරිමි වෙන්න පුළුවන්. අවයව වලින් පිරිමි වෙන්න පුළුවන්, සිතුවිලි වලින් ගැහණු වෙන්න පුළුවන්. ඔවුන් මං හිතනවා අපි හිතනවා නම් ඔවුන් යම් අපිට වඩා වෙනස් කොංකල යුතු කොට්ටාශයක් කියලා. ඒක ඔබේ අභිමානයේ හෝ පෞරුෂයේ ප්‍රශ්නයක් නෙමෙයි, ඔබේ දුර්වලකම පිළිබඳ ප්‍රශ්නයක්. හේතුව ඔවුන්ටත් ඒ தත්ත්වය උදා වෙලා තියෙන්නේ ස්වභාවික. මං හිතන්නේ ඒක ප්‍රමාණවත්. එහෙනම් මෙතන හොඳටම ඒ නිසා අපි ලැජ්ජ වෙන්න ඕනේ. මොකද මම මේ ලැජ්ජා නැති වැඩේ ඉතිහාසය කරපු මිනිහෙක් නොතේරෙන කාලේ, ඉස්කෝලේ යන කාලේ. හැබැයි අපි දේවල් ඉගෙන ගන්නකොට කියවනකොට මං ඒ අතීතය ගැන පසුතැවෙනවා. ඒ කියන්නේ හානි කරලා නැහැ. නමුත් අපි ඒව දිහා බලපු විදිහ නැහැ. මම හිතන්නේ ඒක තමයි අතර මිනිස්සුගේ පරණත භාවය. අපි යනකොට අපිට ජීවිතේ අපි විඳින දේවල් වලින්, අපි අත්දකින්න දේවල් වලින්, අපි මුහුණ දෙන දේවල් වලින් මම හිතන්නේ හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක තමයි මගේ ජීවිතේ. මොකද මුල් කාලේ මගේ ළමා කාලේ මට මතකයි මේ ලිංගික සංක්‍රාන්තිකයන් අතර තියෙනවා මේ කැරොල් කියලා සංස්කෘතිය. අවුරුදු කාලෙට නත්තල් කාලෙට මෝන් ගේන් ගට යන නටන්නට. ඉතින් ඒතකොට මගේ පොඩි කාලෙත් මම ඒක දැක්කා. දැන් ඇත්තටම ඒක නැත්තරම නැති තරම් ඒ කල්චර් එක අපි පොඩි කාලෙක තිබ්බා. එතකොට ඒ මගේම ප්‍රජාවේ මිනිස්සුන්ව මම දැකලා hina වෙච්ච අවස්ථාවකුත් තිබුණා මම නෑ කියන්නේ. මොකද ඒ වෙනකොට මම මාව අඳුරගෙන නෑනේ. මට අවුරුදු 5ක් 6ක් වගේ ඇද්ද එතකොට. රයිට්. අපි මෙහෙම එමු. දිග්ග කතාවක් මේක. ඉස්සෙල්ලා අපි පැහැදිලි කරමු. මම ඉතාලම හොඳින් දන්නවා අපේ සමාජයේට මේ වැඩේ මේ අපි කරන්න හදන සාකච්ඡාව ගැන තියෙන අවබෝධය ඉතා සීමිත පිරිසක් ගාව විතරයි හොඳ අවබෝධයක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා LGBT කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් සරලව කියලා ඉමු නේද? දැන් LGBT කියන කතාව ගන්නකොට අපි ඒකට කලින් අපි ගන්නවා SOGI කියලා අකුරු හතරක්. SOGI කියන්නේ. ඒතොර මේක වචන දෙකක්. මේ වචන දෙක හැදෙන්නේ SO කියන්නේ sexual orientation, GI කියන්නේ gender identity. SO එහෙම නැත්නම් sexual orientation. එහෙම නැත්නම් නැඹුරුතාවේ.
ඒ වචනය කියවන බුද්ධයක් තියෙන මනුස්සයට තියෙන ලිංගික නැඹුරුතාවය කියලා කියනකොට කොයි පැත්තටද අපි නැඹුරුතාවයක් තියෙන්නේ? අපි කොයි පැත්තටද බර කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. හැබැයි ලිංගික නැඹුරුතාවය කියලා කියනකොට මිනිස්සු හිතන්නේ අපි මේ සෙක්ස් කරන්න කොයි පැත්තටද කැමති කියන එක ගැන කතා කරන්නේ කියලා. හැබැයි ඇත්තටම ලිංගික නැඹුරුතාවය කියලා ගත්තාම ඒකේ පුළුල් තේරුමක් තියෙනවා. පුද්ගලයෙක් කායිකව, මානසිකව, අධ්‍යාත්මිකව, රෝමාන්තිකව තවත් පුද්ගලෙක්ට ආකර්ෂණය වීම ලිංගික නැඹුරුතාවය කියලා හඳුන්වනවා. ජීවිතේටම මායි ඔයයි ආදරය කරන්න පුළුවන්. හැබැයි ඔයා මගේ අතින්වත් තලල නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ ලිංගික නැඹුරුතාවය. රයිට්? හැබැයි ජීවිතේට අපි දෙන්න ආදරය නොකර අපි දෙන්න සෙක්ස් විතරක්ම කරලා තියෙන්න පුළුවන්. ඒකත් ලිංගික නැඹුරුතාවය. ඔයා මාව ඇඩ්මයර් කරන්න පුළුවන්. ඔයා මගේ පර්සනැලිටිකට කැමති, ඔයා මං මගේ විලාසිතාවන්ට කැමති, මගේ විදිහට කැමති වෙන්න පුළුවන්. ඒකත් ලිංගික නැඹුරුතාවය. අපි මම දැන් මේ දවස් ටිකේ පොඩක් අර පොඩක් දේවල් දිහා බලන විදිහ චුට්ට චුට්ට වෙනස් කරලා බලන මේවල ඇත්තටම මේ තියෙන දේ ඇත්තටම අපේ තියෙන ක්‍රෂ්, අපේ සෙලිබ්‍රිටි ක්‍රෂ් තියෙනවා. ඒක අපි ගෑනු පිරිමි ભેදයක් නැතුව තියෙනවනේ. පුද්ගලයන්ගේ හැකියාව, ඒ පුද්ගලයන් අපිට දෙන වින්දනයත් එක්ක, රස වින්දනයත් එක්ක අපි මිනිසුන්ට කැමැත්ත ප්‍රකාශ කරන විදිහක් තියෙනවා. ඒකත් නැඹුරුතාවයම තමයි. ඒක පැත්තකින් තියමු දැන්. එතකොට ඒක ගේ වෙන්න පුළුවන්. කියන්නේ පිරිමියෙක් විදියට ඉපදිලා පිරිමියෙක් හැටියට හඳුන ගන්න කෙනෙක් තවත් පිරිමියෙක්ට ආකර්ෂණය වීම, තවත් පිරිමියෙක් හැටියට හඳුන්වා ගන්න කෙනෙක්ට ආකර්ෂණය වීම ගේ කියලා අපි කියනවා. එතකොට ලෙස්බියන් කියන කාන්තාවක් විදිහට ඉපදිලා හෝ කාන්තාවක් විදිහට තමන් හඳුන ගන්න කෙනෙක්, කාන්තාවක් විදිහට ඉපදී හෝ කාන්තාවක් විදිහට හඳුන ගන්න කෙනට ආකර්ෂණය වීම අපි ලෙස්බියන් කියනවා. එතකොට බයිසෙක්ෂුවල් කියන එකක් තියෙනවා. දෙපාර්ශ්වයටම ආකර්ෂණය වීම. හැබැයි ඔක තව ගොඩ 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 තියෙනවා. හැබැයි දැන් අපි ලිංගික සුළුතර ප්‍රජාව කියලා මේක හඳුනගෙන අපි කාන්තාවක් විදිහට ඉපදිලා හෝ පුරුෂයෙක් විදිහට ඉපදිලා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම ස්වභාවිකයි, මූලිකව ප්‍රධානතම එක කියනවා. හැබැයි ඇත්තටම බැලුවොත් ඒක මූලික හෝ ප්‍රධානක නෙමෙයි. මේ ලිංගික නැඹුරුතාවයන් ගොඩේ තියෙන තවත් එක ලිංගික නැඹුරුතාවයක් විතරයි. ඒක බහුතරයක් අතර තියෙනවා වෙන්න පුළුවන්. බහුතරය ඇත්තටම ඉතින් සමාජයේ අපි බහුතරය කියලා හිතන දේ අපි බහුතරයමද කියන්න අපි දන්නේ නැහැ. මොකද හේතුව මේවා මේ මම කියනෙම නෙමෙයි, වෛද්‍යවරුන්ගේ සමුළු වලට සම්බන්ධ වෙලා මම ඉගෙනගත්ත දැනුමින් කතා කරන දේ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, මේ මම ඉගෙනගෙන තියෙන දැනුම. මම ඒකත් කියන්න බෑ. මේ ලිංගික නැඹුරුතාවය කියන එක ගත්තහම අපි මෙහෙම සරල රේඛාවක් ඇන්දොත් 100%ක් විරුද්ධ ලිංගිකයන්ට විතරක් ආකර්ෂණය වෙන පුද්ගලයෝ මේ කෙළවරේ, 100%ක් සමලිංගික පුද්ගලයෝ මේ කෙළවරේ කියලා කිව්වහම මේ කෙළවරවල් දෙකේම රැඳිලා ජීවිත කාලය පුරාම මම පට්ටම විෂම ලිංගිකයි, මම පට්ටම සමලිංගිකයි කියලා මේ දෙපැත්තේ ඉන්න අය බොහොම අඩුයි. බොහොම අඩු ප්‍රවණතාවයක් තියෙන පුද්ගලයන් මේ දෙපැත්තේ. මේ දෙක මේ දෙපැත්තට දෝලණය වෙන්න පුළුවන්. ඒක සම්භාවිතාවයක් තියෙනවා. ඒ දෙක දෝලණය වෙන්න මත අතරමැද ඉන්න පුද්ගලයන් තමයි ගොඩක් වෙලාවට අපි බයිසෙක්ෂුවල් එහෙම නැත්නම් ද්විසරහස් පුද්ගලයෝ කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කොටස SO පැත්ත. GI කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ gender identity, සමාජ භාවී අනන්‍යතාවය. දැන් අපි gender කියලා එකක් තියෙනවානේ. gender කියන එක මිනිස්සු හිතනවා මේ අපි උපතින් අරන් එන දෙයක් කියලා. gender කියන එක අපි උපතින් අරන් එන එකක් නෙමෙයි. gender කියන්නේ සමාජ social construction. ඒ කියන්නේ සමාජය විසින් ගොඩනගපු දෙයක්. උපතේදී ලැබෙන ලිංගිකත්වය විතරයි ඇත්තටම අපර උපතින් ගේන්නේ. right? එතකොට මේ සමාජයේ කියන ගැහණිය පිරිමියා කියන එක උපතින් ගේන්නේ කාන්ත ස්ත්‍රී පුරුෂ කියන එක. ඔය කොටස් දෙක. සහ අන්තර්ලිංගික කියලා එකක් තියෙනවා මේක පස්සේ ඉස්සර ගන්න. මේක හරි සංකීර්ණ මාතෘකාවක්. ස්ත්‍රී පුරුෂ කියන එක විතරයි. ගැහණිය පිරිමියා කාන්තාව පුරුෂයා කියන එක අපි සමාජයෙන් දෙන්නේ. ඉපදෙනකොට ළමයා බලනවා මොකද්ද තියෙන්නේ? ආ ඒ මත ළමයාට ප්‍රේම එකක් දෙනවා. මැනුවල් එකක් දෙනවා, ඉන්ස්ට්‍රක්ෂන් කොලයක් දෙනවා. කොල්ලෙක් නම් මේක කරපම්, මේක කරපම්, කෙල්ලෙක් නම් මේක කරපම්, මේ කෙල්ලෙක් නම් මේක කරපම් කරපම් කියනකොට මේක කරන්න එපා, මේක කරන්න එපා කියලා හරි තියන්නේ හරිද? එතකොට ඇත්තටම ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා කවුද දන්නේ? දැන් මේ අපිනේ මේ දෙන්නේ පෙන්න සාත්තිකේට මෙයා ගෑණියෙක් එළියෙන් බලන එක එළියෙන් බලලා දෙන්නේ.
හැබැයි පුද්ගලයාගේ අනන්‍යතාවය කියන එක තීරණය කරන්නේ මානසික ශරීරය. පුද්ගලයෙක්ට තියෙනවා කායික ශරීරය කියලා එකක්, මානසික ශරීරය කියලා තව එකක් තියෙනවා. එතකොට කායික ශරීරය කුමක් වුණත් තමන් ශ්‍රියද්ද පුරුෂයෙක්ද කියන එක තීරණය කරන්නේ තමන් මානසික ශරීරය. මේක වෛද්‍ය විද්‍යාව. මම කියන එක නෙමෙයි. හරිද? එතකොට තමන්ගේ මානසික ශරීරය තමන්ව හඳුනගන්නේ මොකක් විදියටද? ඒ විදිහට තමයි පුද්ගලයා තමන්ව හඳුනගන්නේ, තමන්ව ප්‍රකාශ කරන්නේ, තමන්ගේ ජීවිතේ ගොඩනගන්නේ. එතනදී ශ්‍රී කාන්තා, සෝරි ශ්‍රී කියන්න බෑනේ, ශ්‍රී කියන එකනේ බයොලොජිකල්. කාන්තා, පිරිමි, සංක්‍රාන්ති ලිංගික කියලා කොටස් තුනක් තියෙනවා. දැන් වෙනකොට මිනිස්සු විවිධ අනන්‍යතාවයන් කෝටියක් විතර හොයාගෙන තියෙනවා. ඒවා ඇත්තටම හරිම සංකීර්ණයි. මූලික එක කතා කරමු. මූලික ඒවා ටික මේක තමයි. හරි, ඔය දෙක තමයි. ඔය LGBT කියන කතාව ගැන මම විද්‍යාත්මකව විස්තර කරොත් ඔන්න ඕක තමයි කතාව. සරලව LGBT කියන අපි කියන්නේ lesbian, gay, bisexual, transgender, intersex, queer. හරි. දැන් අපි එමු සංක්‍රාන්තික සමාජභාවි අය කියලානේ කියන්නේ. ඒක වඩා වැදගත් විදිහට කියනවා. එතකොට මේක දැන් මම කැමති ඔබෙන් ඔබේ පැත්තෙන් ඉඳලා ගන්න. ඔබගේ අත්දැකීම අපි කියමු. මොකද මේකේ මට පැහැදිලි කරගන්න සෑහෙන දේවල් ටිකක් ගෙවල් වලින් එන හැරස්මන්ට්, සමාජයෙන් එන එක ඔබට කියන්න පුළුවන් සීමාව ඇතුලේ විතරයි. ඒක මට වාරණයක් ඔබට පනව ගන්න පුළුවන්. උත්තර දීලා දීලා මගේ සීමා මොකද්ද කියන එක මට කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද හේතුව මම ඇත්තටම ඔයාගේ පරණ සමහර ප්‍රෝග්‍රෑම්ස් උත් බැලුවාම විශාල පිරිසක් ඒ පීඩාවේ ඉන්නවා කියලත් අපිට පේනවා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්. ඒ නිසා ඔබ සංක්‍රාන්තික සමාජභාවි වර්තමානයේ කාන්තාවක් විදියට ඒ ගැන කෙටියෙන් කියන්න මොකද්ද ඔබේ අත්දැකීම? ඔ මම මේක දකින්න ඇත්තටම පාසල් අධ්‍යාපන ක්‍රමය තුලින් අපිට ලබා දෙන්න පුළුවන් නම් මම කියන්නේ මේ ළමයින්ට සෙක්ස් කරන විදියෝ ගන්නන්නයි එහෙම කියනවා. right. දැන් මේක ලිංගික අධ්‍යාපනය කියන එක ගැන කතා කරාම මිනිස්සු හිතන්නේම ළමයින්ව අපි මේ පොළඹවන්න දෙයක් කරන්න තියෙන කියන සීන් එකක් නෙමෙයි මිනිස්සු හිතන්නේ. ඇත්තට මේක එහෙම නෙමෙයි. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය කියන්නේ ළමයෙක්ට තමන්ගේ ශරීරය, තමන්ගේ ජීවිතය ගැන ඉගැන්වීම. මිනිස්සු හිතනවා ලිංගිකත්වය කියලා කිව්වහම කොරණ වැඩේ ගැන කියන එක විතරයි. ලිංගික ලිංග කියන කතාව ලියන්න බින්දුවවත් මිනිස්සු හිතන්නේ ඕක. ඇත්තටම නෑ. ලිංගිකත්වය කියන්නේ පුද්ගලයාගේ ජීවිතයේ 90%, 99% අතර ප්‍රමාණික දිව යන දෙයක්. ලිංගිකත්වය කියන්නේ හරි පුළුල් මාතෘකාවක්. ලිංගිකත්වයේදී මම ගෑණිය, මට උපතින් ලැබිච්ච ලිංගික අවයවය. මම ගෑණියෙක්ද මිනිහෙක්ද හැටියට මාව හඳුනා ගැනීම. මම කාටද ආකර්ෂණය වෙන්නේ? මම අඳින්න පළඳින්න කැමති විදිය, මම කතා බහ කරන්න කැමති විදිය, මම කොහොමද මගේ ශරීරය නඩත්තු කරන්නේ, පවත්වාගෙන යන්නේ කියන විදිය, මම කොහොමද ලිංගිකව හැසිරෙන්න කැමති කියන විදිය, මම කන බොන විදිය, මේ හැම දෙම ලිංගිකත්වයට අදාළ කොටස්. එතකොට මේක ඇතුලේ මම දකින්න ඔයාව ප්‍රකාශ කරන ඔයාගේ භාව ප්‍රකාශනයයි ඔයාගේ අනන්‍යතාවයත් එක්ක මම ඔයාට කොහොමද ගරු කරන්න කියන එකත් ඇතුළත් වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙනවා නම්, ඒ අධ්‍යාපන එනවා නම් අද මම හිතන්නේ ශ්‍රී දූෂණ කියලා කියන්නේ බෑ. ශ්‍රී අපචාර අපයෝජන සිද්ධ වෙනවා. අපිට නෑ කියන්න බෑ. අවම කරගන්න. ළමා අපයෝජන අපචාර අඩු කරගන්න පුළුවන්. මොකද ළමයින් දන්නවා තමන් කොහොමද ආරක්ෂා කරන්නේ. ගුඩ් ටච්, බෑඩ් ටච්, සේ නෝ ටු වයලන්ස්, ඔය වගේ හැමදේම අපි ළමයින්ට ඉගැන්වෙනවා මේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය තුළ. ඉතින් මේක නොතිබීම තමයි මම හිතන්නේ මගේ ජීවිතේ මට තිබුණ ලොකම පාඩුව. මොකද ඒක නිසා මට මාව අඳුරගන්නත් බැරි වුණා, අනිත් මිනිස්සුන්ට මාව අඳුරගන්නත් බැරි වුණා. මාව හොයාගන්න මට සෑහෙන කාලයක් ගියා. හැබැයි මට කලින් ඉඳන්ම ගයිඩ් එකක් හරි සපෝට් එකක් හරි මට ලැබෙලා තිබුණා නම් මාව අඳුනගන්න. එහෙනම් මම අද achieve කරලා තියෙන දේට වඩා ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බ මට මොකද කාලය ඉතුරු වෙනවා. මගේ ජර්නි එකේ මම සතුටු වෙන එක දේ තමයි මම මගේ වැඩේ කරගත්ත පැත්තකට උනා සීන් එකක් මගේ ජීවිතේ තිබ්බේ නැහැ. මගේ ජීවිතේ මම කිසිත් මම කවදාත් කියන්නේ මගේ මම දේවල් තනියෙන් කරා කියලා. හැබැයි ලංකාවේ ලිංගික සුළුතර ප්‍රජාවට යම්කිසි දෙයක් සිද්ධ වෙන තැනකදී හැමදාම මගේ නියෝජනය මගේ දායකත්වයේ තිබිලා තියෙනවා. අර ඒක පරිපූර්ණ ති හෝටලයක් හොයාගන්න බෑ වගේ භූමි නැති කන්ෆරන්ස් එකක් හොයාගන්න නෑ. හරිද? ඒක එක්තරා ආකාරයකට මගේ ජීවිතේ මට ලැබිච්ච පනිෂ්මන්ට් එකක්. කතා කරන්නේත් ඒක. ඉතින්
මට තිබුණ මූලිකම තිබුණ ලොකම ගැටලුව තමයි පාසල් කාලයේදී හෝ පාසලෙන් ඉවත් වුණාට පස්සේ මම වෙනස් කියන එක මට තේරු මම හිතන්නේ මම කොයි වෙලාවෙත් මම වෙනස් කියන එක මම ප්‍රකාශ කරා කියන එක. මම මගේ සාමාන්‍ය විදිහට හිතුවා. හිටියා. මිනිස්සු මාව වෙනස් විදිහට දැක්කා ඒක නිසාම මටත් මාව වෙනස් විදිහට බැලුණා. මොකද හේතුව අපේ ජීවිත අපි කොච්චර කිව්වත් පාසල් ක්‍රමය තුළ හෝ වේවා අපි එදිනදා ජීවත් වෙන විදිහ හරි බෝරින්. අපි කවුරු හරි ජීවත් වෙච්ච විදිහක් දිහා බලලා ඒක අපේ විදිහට අපි පොඩ්ඩක් එහෙමෙන් ස්ලයිඩ් කරලා වෙනස් කරලා ජීවත් වෙනා මිසක් අපි අපිට ඕන විදිහට ජීවත් වෙන අපේම විලාසිතාවට ජීවත් වෙනවා කියන එක පැහැදිලි කරන්න කිව්ව මිනිස්සු ඇනෙන්නේ නැතන. අපි කවුරු හරි දෙයක් ජීවත් වෙන දිහා සමාන කරන මාත් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ මගේ වෙනස තියෙන මං මෙතනට ඇහුම්කන් දෙන ජීවත් වෙන කෙනෙක්. මොකද දවසේ අවසානයේ මං විශ්වාස කරන දේ තමයි අන්තිම හුස්ම යනකොට මඩෝ මට මේක කරන්න බැරි වුණා නේ කියන පසුතැවීම මට තියෙන නරකයි. අනේ මන්න බෑ බෝධාත්මය කළා කැටි කැටි. ඉතින් අර අපිව හොයාගන්න කාලය අපිට ඉතුරු කරගන්න පුළුවන් ඇත්තටම පාසල් කාලය තුලින් අපිට මිනිස්සු කැලියෙන් සපෝට් එකක් ආවා. ජීවිතේ අපිට තෝරගන්න තියෙනවා. අපි මැෂින් හදන්නේ. ඉතින් මේ මැෂින් අතරේ ඒ මැෂින් ටික මෙහෙම යනකොට මම සමරගෙන මෙහෙම ගිහලා මෙහෙම හැරිලා තියෙනවා. ඒක නිසා මට මාව වෙනස් විදිහට දකින්න සහ මිනිස්සු මාව වෙනස් විදිහට දකින්න ඇති. මොකද බහුතරයක් අපි එකම කණ්ණාඩියකින් බලන්නේ. මේක මෙහෙමයි මේක මෙහෙම වෙනවා. ඒතර අපි කණ්ණාඩියට පොඩි කණ්ණාඩියේ සිස්ටම් එකට වෙනස් මොකක් හරි දෙයක් අපේ අහුනොත් අපි ඒක ඇටැක් කරනවා ඇත්තට. අපි වෙනසට බයයිනේ. අපි විවිධ පාරිසරික විවිධත්වය ගැන කතා කරනවා. අපි ජෛව විවිධත්වය ගැන කතා කරනවා. අපි මිනිස්සුන්ගේ ගතිගුණවල චෛර්‍ය රටාවන් වල අපි විවිධත්වය කතා කරනවා. හැබැයි ලිංගික අනන්‍යතාවයන් වලත් විවිධත්වයක් තියෙනවා කියන එක අපි පිළිගන්න කැමති නැහැ. මිනිසුන්ගේ ලිංගික දිශානතියන් වල විවිධත්වයක් තියෙනවා කියන එක අපි පිළිගන්න කැමති නැහැ. ඒ දෙක අකැප දේවල්. හැබැයි විවිධත්වය කියන එක අපේ කෑම මේසේ අපේ කෑම වල තියෙන්න ඕනේ. හරිද? වෙනස් හැම දෙම වෙනස් වෙන්න ඕනේ. ගහකොළ හරියට තිබ්බොත් ඔක්කොම බෝරින් 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 බෝරි. මේක විතරක් පාප කර්මයක්. රයිට්? ඉතින් අර මිනිස්සු පොඩි එකතු කිරීමකුත් කරන්න ඕනේ. මේ දැන් සමලිංගිකත්වය පිළිබඳව හෝ මේ සංක්‍රාන්තික ලිංගිකත්වය සම්බන්ධව ලෝක ඉතිහාසයේ තිබිච්ච තත්ත්වයනුත් මෑත කාලේ සෑහෙන වෙනස් වුණා නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඒ සම්බන්ධව ඔයාම කියන්නේ එක මම කියනට වැඩිය හොඳයි මං හිතන්නේ. ඒක පොඩ්ඩක් මොකද ඉස්සක් අය දන්නේ නැහැ. සමහර විට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන කෙනෙක් උනත් මොකද මට හම්බෙලා තියෙන අත්දැකීමෙන් කියන්නේ බලන කෙනෙක් කියන්න පුළුවන් මේ අපි මේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්න මොනවා හරි ඒ වගේ නෑ. ඒක ඇත්තටම දැන් ඒක හරි ගොං තර්කයක්. හරිද? මනුස්සෙක්ව කොයිම වෙලාවකවත් සමලිංගික පුද්ගලයෙක් හැටියට බලෙන් කරන්න බෑ. ඔව්. අතුලාන්තෙම ඇත්තට මේ පුද්ගලයාගේ අතුලාන්තෙන් සමලිංගිකත්වයක් මිශ්‍ර වෙලා නැත්තම් ඒක කරන්න බෑ. දැන් හිතන්න අපි උපකල්පනය කරමු. අපහාසයක් නෙමේ වරදවා ගන්න එපා. අපි උපකල්පනය කරමු ඔබ විරුද්ධ ලිංගික පුරුෂයෙක්. මම අහන්නේ ඔබ කවුද කියලා. මම නමුත් උපකල්පනය කරලා මෙතන උදාහරණයක් හැටියට මම කියන්නේ. ඔව්. ඔයාව පොලේ ගැහුවත් ඔයා කැමති ගෑනුන්ට විතරයි. විතරයි. මලාට පිරිමිගේ එහෙම ආශ්‍රයකට ඇසුරකටවත් කැමතිම නැහැ. ඔව්. හරිද? එතකොට ඒක ප්‍රවර්ධනය කරලා මාව පොළඹවන්න බෑ. හිතන්නකෝ මම ඔයාට අභියෝගයක් දෙනවා. මම ඔයාට කියනවා ඔයා කාන්තාවක් ස්පර්ශ කරලා ඒ බින විදිහට කාන්තාවක් සමග ඔබ ලිංගිකව ඇසිරෙන විදිහට ඒ ශෘංගාර රසයත් එක්ක මිනිහෙක් එක්ක ඇසිරෙන්නකෝ පුළුවන්ද? මලාට බෑනේ. ඉතින් එතකොට කොහොමද සමලිංගිකත්වයේ කොටල පොවන්නේ? බෑනේ. සා ඒ වගේම තමයි ඔය අයව පිරිමික ඇතර හඳුන්වගෙන ඔය පිරිමික ඇතර ජීවත් වෙනවා නම් මං කියන පළැංගිල ගෑණික් වයන් මෙහෙම ගනි මෙහෙම කපාගෙන කොටගෙන මලාට බෑ කරන්නේ. කොහොමද මිනිස්සෙක්ව බලින් දෙයක් කරන්නේ? ඇත්තටම පුද්ගලයාගේ අතුලන්තෙන් එක නැත්තම් මෙහෙම දෙයක් තියෙනවා. සමහර අර මං කියවන පුද්ගලයන් තම තමන්ව අඳුනගන්න කාල සීමාවන් වෙනස් වෙනවා. එතකොට තමන්ගේ ඇතුළාන්තෙන් සිදෙන සැබෑ රූපයට යථාර්ථයට එළියට එන්න සුදුසු එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ. තමන් වඳුරගන්න දැන් මමත් සමහරක් තැන්වලදී මාව වඳුරගන්න හෝ මාව ප්‍රකාශ කරන්න පාදක වෙච්ච බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා. ඒක අර වතුර බාල්දියකට තද කරන ඔබාගෙන ඉන්න රබර් බෝලයක් වගේ. තමන්ගේ සුදුසු එන්වයරන්මන්ට් එක ආපු ගමන් තමන්ගේ සුදුසු ඒ තමන්ගේ අතුලන්තේ සැබෑ රූපය එළියට එනවා. රයිට්. ඉතින් එතකොට එහෙම පුද්ගලයෙක් එළියට ඇවිල්ලා සමනින්ගේ කියනා මිසක් මේ කාවත් බලන්න බෑ. සහ මේ එක
පර්යේෂණ සහ නිරීක්ෂණ තුළින් අනාවරණය කරගෙන තියෙනවා. අපි ඒක විශේෂයෙන් දැනුවත් කරන්න ඕන. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකේ මගේ ඇත්තම අරමුණ ඒකමයි. ඒක වුන් මානසික රෝගීන් හෝ එහෙම ඔවුන් මානසික රෝගීන් නෙමෙයි කියන එක ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ වගේම ලංකාවේ මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ලංකාවේ වෙන කවුරුත් නෙමෙයි, ලංකාවේ මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා, ඔවුන් ලිඛිතව දැනුම් දීලා තියෙනවා, ඒක ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු වුණා, පාර්ලිමේන්තුවට ගෙනාපු පනතක් සම්බන්ධයෙන් මම ඒක ගැනත් අහන්න ඉදී අපේ ඒකදී ප්‍රේමනාත් සී දොළවත්ත පුද්ගලික මන්ත්‍රීවරයෝ අපි ඔහුටත් පොඩක් ස්තුතිවන්ත වෙමින්ම යන්. මොකද හේතුව අනිවාර්යයෙන්ම මේ පුද්ගලිකව අපි චැනල් එකක් විදිහට පොහොට්ටුවත් එක සෑහෙන අපේ ගැටුම් තියෙනවා දේශපාලනේ කතා කරනකොට. හැබැයි දොළවත්ත පොහොට්ටුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් වුණත් ටිකක් ප්‍රෝග්‍රෙසිව් විදිහට ඒක ගැන සෑහෙන බලපෑම් සහ වාචික හිංසනයන් සිදු වුණා කියන එක අපි කවුරුත් දන්න දෙයක්. නමුත් ඒක එඩිතර වැඩක් කියලා. එඩිතර වැඩක් කොන්දක් තියෙන මිනිස්සෙක් ඒක ප්‍රජාවේ කෙනෙක් නොවුනත් ඔහු ඒ කරපු දේ ගැන ඉතාම දඟේ කරනවා. ඒකට අපි සැලියුට් එකක් ගහලා යනවා. මොකද හේතුව මේ. හැබැයි ඒ කඳවුරේම පිරිස් මේක ගැන දරන සමහර මතවාද මෙහිමනේ. ඇත්තටම ඔය ගොඩාක් විරුද්ධ මතවාද දරන මිනිස්සු අවංකවම කතා කරොත් තිරයෙන් පිටිපස්සේ බොහෝම සංවේදී මේ සම්බන්ධයෙන්. ඔව්. ඔවුන්ට සමලිංගික යාළුවෝත් ඉන්නවා, ට්‍රාන්ස් යාළුවෝත් ඉන්නවා, අරගොල්ලොත් ඉන්නවා, මේගොල්ලොත් ඉන්නවා, හැමෝම ඉන්නවා. හැබැයි පාර්ලිමේන්තුවට ගියහම සුදු රෙද්දනේ පෙරෝගෙන ඉන්නේ. එතකොට තමන්ගේ ඡන්ද ටික රැකගන්න, තමන්ගේ පුටුව රැකගන්න, තමන් නියම ඒකේ පැලැන්ගේ යනකොට බයයි. නියම ශ්‍රී ලාංකික සංස්කෘතික පුද්ගලයෙක් අතර ඉන්න. එතකොට නියම ශ්‍රී ලාංකික සංස්කෘතික පුද්ගලයෝ ඇත්තරම මම දකින විදිහට අපි හරි ප්‍රෝග්‍රෙසිව් රටක් ඈත අතීතයේ සුද්ධෝ මේක ගන්න කලින්. අපි බොහොම එඩිතර නිර්භීත ඒ වගේම පුළුල් විදිහට ජීවිතය දැක්ක මිනිසු අපි. වික්ටෝරියා රජනගේ මේ ගොන් ආතල් වලට අපි යට වෙලා අන්තිමට අපි වෙනමම ජීවිය කොට්ටාසයක් බවට පත් වෙලා වික්ටෝරියා අක්කගේ ළමයි ටික දැන් ඒ ඔක්කොම වෙනස් කරලා උන් ප්‍රෝග්‍රස් වෙලා අපි පසුගාමී වෙලා. හරිද? ඉතින් මම ආයිත් බාර අපි කතා කර හිටපු තැනට එනවා නම් මේකෙදි අපිට ආවා එකක් ඔය මේක මානසික රෝගයක් කියන එක. එතකොට මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ටේට්මන්ට් එකකුත් දීලා තිබුණා මේක මානසික රෝගයක් නෙමෙයි කියන එක සම්බන්ධ. අර පාර්ලිමේන්තුවට ආපු මේ ප්‍රේමනාත් සී දොළවත්ත ගෙනාපු යෝජනාවත් අපි පොඩ්ඩක් කියමු. මොකද ඒකත් මම දැක්ක හුඟක් අය වැරදි විදිහට කියවගෙන තියෙනවා මේ. ඔව්, එතනදී මේ මිනිස්සු මෙහෙමනේ අර සමහරක් වෙලාවට අපි කියන දේ සම්බන්ධයෙන් අපි වගකීම දරනවා මිසක් ඒ පුද්ගලයා තේරුම් ගන්න දෙන වගකීමක් ගන්න බෑ වගේ. මේවා මිනිස්සු විවිධ ආකාරයෙන් අර්ථකථනය කරන. මේවා මේ මිනිස්සු පාරිසෙක්ස් කරන් දීලා නයිතිවාසිකම් නෙමෙයි. ඒක ලංකාවේ කාටවත් නැහැ. පොදුවේ පොදු මහ ජනතාව ගැවසෙන තැනක කවුරු හරි ලිංගික හැසිරුණා නම් ඒකෙන් කවුරුහරි අපහාසයට පත් වෙනවා නම් අනිවාර්යෙන් ඒක නීති ආර්ථයේ විරුද්ධකමක් තියවිය යුතුයි කියන තැන මමත් ඉන්නවා. මොකද පබ්ලික් ඉන්ඩීසෙන්සි. හැබැයි මේ ඉල්ලන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවයත් එක්ක ජීවත් වෙන්න. ඒත් මොකද සාමාන්‍යයෙන් තමන්ගේ අතුලන්තයේ තමන්ගේ අනන්‍යතාවය සංගවාගෙන ජීවත් වෙනවා කියන එක ලොකු චැලෙන්ජ් එකක්. පීඩාවක්. ඒක මානසික වශයෙන් පීඩාවක් ගෙන දෙයක්. ඒක එතකොට මානසික වශයෙන් බලපෑම් ඇති කරන දෙයක්. ඔව් 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 ඔව්. මොකද ඒක කෑල්ලක් තියෙනවා අමතක වෙලා යයි කියලා හිතෙන. මේ මම එක තැනක කියෙව්වා ඔය ඔය LGBT ප්‍රජාව හෝ ඔබ ඔය කියන ප්‍රජාවෙන් 40%ක් සියදිවි නසා ගන්න ජීවිතේ එකවරක් හෝ උත්සාහ කරලා තියෙනවා කියලා. අනිවාර්යෙන්ම මමත් හිතලා තියෙනවා. ඒක තමයි 40%ක් සාමාන්‍යයෙන් එහෙම හිතනවලු. එතකොට දැන් ඒකත් එක්කම ඔබ දැන් මේ අපි මෙතන මේ කැමරාව ඔන් කරන්න කලින් ඉතාම සංවේදී කතාවක් කිව්වා. මම කියනවා විශේෂයෙන් මම බාධා නොකර ඉන්නවා ඔබ ඒක කියන්න. මේ කතාව හොඳට අහගන්න. මේ ප්‍රෝග්‍රෑම් එක මම ඇත්තටම කරන්නෙම එකක් තමයි මේ 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 පුරවැසියන් ඉතාම මං අහිංසක කියලා නිකන් ඔවුන්ව මිටි කරන්න කැමති නෑ. නමුත් අපි හා සමානම අයිතීන් තියෙන අපේ ප්‍රජාවෙම මිනිස්සු කොට්ටාසයක් ඔවුන් සෑහෙන පීඩාවට අපි ලක් කරනවා. ලංකාවේ කලාකරුවෝ කියන ඔවුන් සමහර වෙලාවට නලාකරුවෝ වෙච්ච දවස්වල මේ කාලෙක ඔවුන්ව පීඩාවට පත් කරපු හැටි ඉතාම සංවේදී. මම අපි අර ඔබ කිව්වා වගේ අපි දැනුමින් ඉගෙන ගන්නකොට මට ඇත්තටම හරි දුක හිතිලා තියෙනවා. ඉතින් ඔබ අර කිව්ව කතාව කියන්න මම බාධා නොකර ඉන්න. දැන් මේ මෑතක කියන ගිය සතියේ ඇත්තටම තමන්ගේ පෙම්බතත් එක්ක සිදු වෙච්ච බහිම්බස් වීමක්, ඔව් හැර ගිය දුකට
ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් තැම මේ ගොඩාක් කරන්න මිනිසු විවේචන කන හරි මෝඩයි අරකයි මේකයි. හැබ පුද්ගලයන්ගේ දරාසිරීමේ ශක්තිමත් මට්ටම කොහොමද කියනක අපිට මනින්න බෑ. සමහරක්කට ඒක ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ සීමාවේ අන්තය වෙන්න පුළුව. ඉතිං කොමරි අය සේදි විනසා ගත්ත වීඩිය සිදි විනසා ගන්න කළින් ඇ වීඩියෝ එකක් තමන්ගේ මිතුරන් අතර බෙදාගෙන තියෙන එක මටත්තාව මට ඇවිල්ලා ඔය කතාව කියනකොට මමත් බැන්නත්ත හරි මෝඩ අඩුම ගාන වචනයක් කන අපිත් එක් හරි දන්න කෙන ගයකරි කතා කරන්න තිබන කෙන එක මාත් කිවම නෑ කියන්නේ. මමත් බැන්න මිනිස්සු නිසා මුට පිස්සු මේ මෙව කරගන්න මේ ජීතය නැති කරගන්න කියන එක බ වීඩියෝ ඇවිල කෝල්ල කෙනකොට වෙන්නවන් දෙවල් වෙලා ඉවරයි. ඉට පස්සේ ඒ රෑම බොඩි කරග ඇතම රාගම හොස්පිටලට බොඩිය ගන්න ද මම එතකොට තවත් ලෙක්චර එකක හිටි මම තරුණ පිරිසක් පුහුණු කරන වැඩසටහනක පුහුණු කාරයක් වශයෙන් සම්බන්ධල ඉන්න ගම මට දුරකතන ඇතම කැරල්ලා මගේ මායතනය වැඩගන්න සහෝදරියෙක් කිවා මෙම භූමි පොඩි එක ගෙදරයි භාරගන්න කැමති නෑ මං කැමතිවා මේ කරන් කරනවා නම් කියලා. අපිට මොකද්ද මේකට කරන්න පුළුවන්? කර්ගෝල ඇත්තරේ වගේ මරණයක් බාර අරන් කරනවා කියන එක මගේ ජීවිතේට කරන්න තියෙන මගේ පවුලේ කියලා මරණයකට මම සම්බන්ධ වුණේ මගේ තාත්තගේ මල ගෙදර විතරයි. ඒකෙදිත් ගොඩක් දේවල් වැඩිහිටියෝ කරා මිසක් මට මරණයකට කොහොමද කරන්න කියන දේවල් මට තේරුමක් ඇත්තරම නැහැ. මම මේකෙන් තමයි ඉගෙන ගත්තේ. මෙතනදී මගේ අවංකව මම කියනවා නම් මම තනියෙන් කරේ නැහැ මේක. අපේ ආයතනවල එක මුදුවක් තියෙනවා ඒකට කතා කළා. යම් යම් පුද්ගලයෝ මුදලින් දායක වුණා අපේ ආයතනයට ඇතුළු. හැබැයි ශ්‍රමයෙන් ඒක කිරීමේ වගකීම ආවේ මට සහ මම නියෝජනය කරන ආයතනයට. උදේ 11යි මම රාගම හොස්පිටල් එකට යනකොට මට මතකනේ හරියටම ටයිටල් එක මොකක්ද එතන කියලා බොඩි එක තිබුණ මෝචරයකේ අපිට එන්න කියලා තිබුණා. මරණ පරීක්ෂණ කරන තැනක් තියෙනවා. එතන වෛද්‍යවරයාගෙන් වෙච්ච වාචික හිංසනයන් වෛද්‍යවරයා එතන හිටපු අර බොඩි එක රිලීස් කරන අත්සන් කරාම මේ වෛද්‍යවරයාගේ කතාව. යම දෙමළ යම මංගාවට ඇවිල්ලා කිව්වා නේ දුවේ මේ එන් දෙන්නෙක්ට එන්න කියලා කියනවා. දැන් අපි පිරිසක් එතන හිටිය මොචරිය දෙන්නෙක්ට එන්න කියලා කියනවා. ඩොක්ටර් පුදුම ජරා විදිහට කතා කරනවා. කුණු වර්පෙන් ඔක්කොම මට අහගෙන ඉන්න අමාරුයි. මම එකට අක්ගල එළියට ආවේ පොඩක් එන්නකෝ කියලා කිව්වා. දැන් මමනේ වගකීම් බාර ගන්න ගියේ. තව තරුණ ළමයෙක් හිටියා මගේ ළමයාත් එක්කගෙන කියා. එතනට අපි දෙන්නට විතරයි යන්න දුන්නේ. හැබැයි මම දැක්ක තවත් ඔය වගේ හදිසි මරණ වලට ඇවිල්ලා හිටපු ගොඩ කට්ටිය පස්ස ආයදනයි. අපි දෙන්නට එතන හිටපු සිකියුරිටි කාන්තාව යන්න දුන්නේ. ආයේ මොකද මෙතන කරන්නේ කියලා පොඩි සද්දයක් දැම්මා. මොකක් බොඩි එක ගන්න අපිට එන්න කිව්වා එන්න කිව්ව නිසා අපි ආවා. ආ දෙන්නෙක් විතරක් එන්න අන්ත එන්න ඕනේ යන්න යන්න කියලා අනිත් අපි හිටපු අනිත් සංක්‍රාන්ති කෙනෙක්ගේ කාන්තාවම යව්. හරි කමක් නැහැ කියලා අපෙතුල්ට ගියා. ගියාම ඊපස්සේ මං අම්මගෙන් ආව මොනවද කිව්වේ. ඒ කාන්ත අපේ මැරිච්ච කෙල්ල සැත්කමට යන්න හිටිය මේ අවුරුද්දේ. දැන් ඒ ළමයා සැත්කම කරේ නැතුණත් ඒ ළමගේ ડોකියුමන්ට්ස් වෙනස් කරලා තිබ්බේ. මෙයාගේ පෙම්වතාගෙන් ඇහුවලු උඹ මූණ බල්ලා විතරද ගත්තේ යට බැලුවේ නැද්ද? දෙන්නට දෙන්න මාරුවෙන් මාරුවට කරගත්තද? මොනවද මේ අහන කතා? වෛද්‍යවරේ. ඔව් සංගමෙන් ඇවිල්ලා තිනේ දැන් උන්ගේ උන් එන්න කියපන් උන් කියලාට කතා කරන්න කියලා කිව්වා. දැන් එතන අපි බල්ල බලලු ගන්නට හරි කමන්නේ කොමරි මිනිය ගන්න ඕනේ ගියා. ගිහිල්ල වල කොමත් දැන් 11යි පොඩි එක හම්බ වෙනකොට මට මතක විදියට 4:30 විතර ඇති. අපි ඔක්කොටම එන්න කියලා කිව්වා වෛද්‍යවරයා කාමරේට. දැන් අපි ගියා. ගියාම මෙයා සියදිවි හාන් කරගෙන ඉන්නේ ඒක හරි මේවා කවුරුත් මුකුත් කරලා නෙමෙයි යාමන්තේ. ඇයි මෙහෙම වුනේ? එතකොට මම කිව්වා ලිංගික සංක්‍රාන්තික ප්‍රජාවන් නෙමෙයි ඕනම කෙනෙක් උනත් මේ කාලේ මානසිකව දුර්වලයි. එතකොට හැම තැනින්ම රිජෙක්ට් වෙලා පවුලත් අතෑන දාලා සමාජෙන් කොන් කරාම තමන්ට ආදරයක් සෙනෙහස කරුණාව දක්වන පුද්ගලයෙක්ට ඕනම සංවේදී පුද්ගලයෙක් ඇලෙන එක සාමාන්‍යයි.
මම උනත් මගේ ජීවිත තනි වෙලා තාඩන පීඩනවල ඉඳලා දුක්විඳල ඉන්නවට මනුස්සෙක් වචනකින් හරි මට ලංවෙනවා මට මට සැනසීමක් දෙනවන මං ඒ පුද්ගලට බැදෙන එක සාමාන්‍ය දෙයක් මොකද අපි කවුරුත් හිද්දියුණු කළ නෑ අපිට ලාදුරු නෑනේ ඊට පස්සේ දැන් පෝලිමට අහනවා ඔයා සජරි කරලද ඔයා සජරි කරලද ඔයා සජරි දැන් මේ මරණය දෙන්න මම කරලද නැද්ද කියන එක මොකටද අදාළ මගෙන් ඇහුව මම මේ මෑතක සර්ජරි එකනේ මම නැහැ කියන එක මම ආදිරත් කියන මාස 9යි මම අවසාන සැත්කම කරලා මං කෝ ඊපස්සේ ඇහුව කොහොමද සම්බන්ධ වෙන්නේ ඇයි ඔයගොල්ලෝ ඇවිල්ලා මම අපි කොහොම ගෙදරින් බාර ගන්න කැමති නැහැ කියනවා ගොඩ සල්ලි නැහැ කියනවා අපි බාර අරන් කරනවා ඉතින් ආ දැන් ඔයගලට කොහෙන්ද ඔයගොල්ලෝ සල්ලි හම්බ වෙන්නේ දැන් එතකොට ඒකත් කියන්න ඕනේ ඔයගොල්ලෝ මොනවද කරන්නේ එතකොට ආයතන හැටියට දැන් එතකොට මේ මරණ පරීක්ෂක වෛද්‍යවරයාට දෙන්න වෙච්ච උත්තර ටික කරපු ඒවත් කිව්වා දැන් කරන වැඩද ඇතුළේ මගේ දැනලා ඔයා මොනවද මං කෝ මෙතන තියෙන ගොඩක් සංවිධාන වලට මාතෘ සංවිධානයේ විදිහට අපේ සංවිධානය. ඔගොල්ලෝ මොනවද කරන්නේ? ඒතකොට දැන් මම කරන වැඩ ටික ඔක්කොම කෝ. ඔයා කවුද ඒකේ මං කෝ මං ඒක විධායක අධ්‍යක්ෂකා. ආ හරි ඕකේ. හරි හරි කියලා කට්ටිය දැන කියලා මාව නවත්තලත්. ඕක තමයි එම්බැරසිම පාට් එක. ඊට පස්සේ එයාගේ ඇසිස්ටන්ට් කෙනෙක්ට හිටියට කමක් නැද්ද කියලා මං කෝ කමක් නැහැ. දොස් සර්ජරි කරලා දින්න. දැන් උදාහරණයක් ගන්න ඕ මම ඔයා මේ මම දොස්තර. සර්ජරි කරලා දින්න තමයි. සර්ජරි කියන්නේ මොනවද කබල අයින් කරන්නේ? මං කොහේද ඒක මම දන්නේ නැහැ ડોක්ටර්. කරපු ડોක්ටර්ගෙන් තමයි අහන්න ඕනේ. මම දැක්කේ නැහැ ඉතින් කරනවා කියලා. ඊට පස්සේ තව මොකක් හරි වගේ ගොන් කතාවක් කිව්වා. ඇහුවා මම කිව්වා මේ මම ඊගෙන වැඩි විස්තර දන්නේ නැහැ. සර්ජිකල් පැත්ත දැනගන්න මම වෛද්‍යවරයෙක් නෙමෙයිනේ. මං කෝ YouTube එකේ ටියුටෝරියල් තියෙනවා ඔබතුමාට ඕන බලන්න. ඊට පස්සේ ඒක තැනකදී මම ඇත්තටම ඇහුවා දැන් ඇයි මේ ප්‍රශ්න අහන්නේ? නෑ නෑ මේ මට මගේ දැන ගැනීම වෙනස මං කෝ accuracy එකට නේ. educational purpose නේද කියලා මං කෝ හොඳයි. දැන් මේ procedure එකට වෙනම වෙන් වෙච්ච මේ කියන්නේ මේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ ක්‍රියාවලිය මනෝ වෛද්‍ය උපදේශනය අනේවා සැත්කම් කියන මේ රාගම ස්පිරිතාලේ කෙරෙන දේවල්. හරිද? ද ඔයා සැත්කම් කොහෙද කරේ මං කෝ එකක් ඉන්දියාවෙන් කරේ එකක් උගරංගේ රාගම හොස්පිටල් එකේ ආවෙත්. මං කෝ ක්ලිනික් එකේ හැප්පෙති දින ડોක්ටර් දන්නේ. නෑනේ මං දන්නේ මං කෝ ડોක්ටර් අලුතෙන් දා. ගොඩක් කල් දෙහිලා. නෑ මං කාලේ කියන මං කෝ what a surprise. හරිද? මට ඇත්තටම පුදුමාකාර කේන්තියකින් මම හිටියේ. මොකද එක පැත්තකින් ඉමු රසේ හොයන්නේ නේද? අදාල නැහැ නේද තමන්ගේ කුණාසේ තමන් ලිංගිකව ඩෙස්පරේට් නම් තමන්ගේ පුද්ගලික ජීවිතේ තමන් තෘප්තිමත් නැත්තම් ඒ අතෘප්ති කර ගඳ ගන්න ආකල්ප මට විසිකරන්න එපා මොකද මගේ ජීවිතේ කොච්චර හැල හැපිම් මැද්දෙන් ගියත් මම රැට S2 පියාගෙන නිදාසෙ නිදා ගන්නවා මොකද මන් තෘප්තිමත් ඒ කියන්නේ අනුන්ගේ ඇඳවල ගැන අපිට ප්‍රශ්නයක් නැහැ වැඩක් නැහැ නේ ඉතින් නේද දැන් ඔයාගේ ජීවිතේ වෙන දේවල් හෙව්වයි කියලා මට කොහෙන්ද තෘප්තියක් හම්බ වෙන්නේ ඒක වෙන්නේ මගේ ජීවිතේ මගේ කැත පැත්ත මම තෘප්තිමත් නෑ මගේ තියෙන අර ජරාම පැත්ත වහගන්න මම මගේ හිත අදාගන්නේ මම ඒ තියෙන දේ ඔයාගේ පැත්තට ද්වේෂයක් විදිහට විසික් කරලා අනිතක ඒ ජරා කතා ටික බලන්න ගෙදර මිනිස්සුන්ටත් මම ඇත්තටම බැන්නා මොකද ගිය වෙලාවේ මම ඇහුවම දැන් ඕගොල්ලෝ මොකද කරන්න හිතාගෙන ඉන්නේ කිව්වම අපි පාලරේ ගෙදරට ගන්න බෑ පාලරේ එක තියලා අපි හෙට මරණ කටයුතු කරන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ මොකක් ප්ලෑන් කරලා කියන්නේ කියන්නේ ඔයගොල්ලෝ කරනවනේ කියන්නේ නේ ඔයගොල්ලෝ බාර අරන් කරනවා නෑ අපිට සල්ලි නෑ මේ දෙන උත්තර මොකක් හරි කාරණා දෙකයි එකක් මං වගකීම බාර අරන් කරන්න හැබැයි මං කරන්න මට ඕන විදියට ඉංග්‍රීසි ගන්න ඉන්න බෑ ඒතරම පොලිසිය කම්ප්ලේන්ට් කරනවා එකඟ මොකක් දෙවෙනි කාරණාව එයා වෙනස් වෙන්න පුළුවන් එයා කවුරු වෙන්නත් පුළුවන් හැබැයි ඔයාගේ සහෝදරයෙක් දරුවෙක් කියන එක වෙනස් කරන්න බෑ ඒක වෙනස් වෙන්නේ නැහනේ. ගෙදර වෙන කවුරු හරි මරුණත් මේ වෙලාවේ අනාථමිනියක් වගේ සල්ලි නැහැ කියලා වෙන කවුරු හරි කරන්න ඉඩ දෙනවද කියලා. නැහැ කිව්වා. ආ තුන්වෙනි කාරණාව. දැන් මේ ළමයා ડોකියුමන්ට්ස් වෙනස් කළා. සර්ජරි එක කරලා නැහැ තාම. මරණ සහතිකයේ ශ්‍රී කියලා ලියලා තිබ්බ එක කැපුවා. මේ වෛද්‍යවරයා. නැහැ මෙයා සර්ජරි කළා නැති නිසා මට මෙයාගේ දාන්න බෑ මේ කාන්තාවක් කියලා. මං කිව්වා හරි. අඩුම ගානේ වරහන් ඇතුලේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් කියන එකවත් දාන්න. මොකද ජීවිත කාලෙ මේ මනුස්සයාට ලැබෙච්ච නැති අභිමානීය ආත්ම අභිමානීය මරණ මොහොතේ ලැබෙන්න ඕනේ මං නම් කියන්නේ. යන මොහොතේ යන මේ පොළොඩ පස්සෙන ඩිංගට හරි. රයිට් බෑ එමු කරන්න බෑ කොහොම හරි ඕකේ.
වලියක් අදිනවා නම් අදින්න පුළුවන් ඒ වෙලාවේ. හැබැයි මට අවශ්‍ය උනේ මැරිච්ච කීව නිදහසේ අවසන් කටයුතු කරලා යවන්න. අත්‍තරම සතුටුයි. මම කියන්නේ මම තනියෙන් කරා කියලා මේක. අර කලින් කිව්වා වගේ ආයතනවල මිනිස්සු සම්බන්ධ වුණා. මගේ ආයතනයේ වැඩ කරන තරුණ ළමයි කීප දෙනෙක් සම්බන්ධ වුණා. තව ආයතනවල තරුණ ළමයි සම්බන්ධ වුණා. මේක කීප දෙනෙක් එකතු වෙලා කරපු දෙයක්. හැබැයි මැරිච්ච කීව ගෑණියෙක් විදිහට ආත්ම අභිමාණයෙන් යවන්න පුළුවන් කමක් මට ලැබුණා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට. මොකද ඔහොම සූසයිඩ් කළා මැරිච්ච අයව ගෙවල් වලින් අරගෙන ටයි කෝට් අඳලා දාලා අවසන් කටයුතු කරේ. කවුරු හරි කියන්න පුළුවන් මැරුණාට පස්සේ ඕවා දාල නැහැ ගෙදර මිනිසුන් කැමැත්තට කරන්න පුළුවන් කියලා. හැබැයි ආත්ම අභිමානය කියන එක මිනිස්සේ ජීවත් වෙලා ඉන්න කාලේ නෙමෙයි අවසන් ගමන් යනකම් මේ මිනිස්සර එක තියෙන අපලොඩ පස්ස වෙන කම්නේ. සමහර කෙනා මැරුණාට පස්සෙත් තියෙන්න පුළුවන්. ඉතින් මට සතුටුයි අපේ කී ආඩම්බර විදිහට ලස්සනට කාන්තාවක් විදිහට අවසන් ගමන් ගියා. අද අවසර බණ හෙට දානේ. ලංකාවේ වැඩියෙන්ම නංගි මේ ඉස්සල්ලාම ඔය කියන ප්‍රජාව ප්‍රතික්ෂේප වෙන්නේ ගෙවල් වලින් නේද? අනිවාර්යයෙන්. ගෙවල් වලින් සහ සමීපතයන්ගේ. ගෙවල් වලින් සහ නෑදෑය. නෑදෑයන්ගේ. ඒ ඒකට දෙන්න තියෙන මැසේජ් එක මොකද්ද? මට ඇත්තට මට ඕනෙම මම මේ ප්‍රෝග්‍රෑම් එක පුරා ඒකයි මම අර පටන් ගන්නකොටත් කිව්වේ මට මේකේ මේ කුණු රසයක් නෙමෙයි මට ඕනේ මේ මේ වැඩෙන් මැසේජ් එකක් දෙන්න. තමන්ගේ ළමයා මොකෙක් වුණත් දැන් දෙමව්පියෝ හැටියට ඒක නිකන් ලෝකලැජ්ජාවක් වගේ හිතනවනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඇත්තටම ලෝකලැජ්ජාවක් විදිහට හිතන්න බෑ. දැන් එහෙම බැලුවොත් එහෙම අපේ පවුලේ ඔක්කොම වැඩිය ජීවිත ඉස්සරහට ඇවිල්ලා තිනවා මම. මම ප්‍රතික්ෂේප වෙච්ච ළමයා මම. දෙමව්පියන්ගේ මූලික අරමුණ මොකද්ද? දරුවා සතුටින් ඉන්නේ. දරුවා සතුටින් ඉන්නේ කොහොමද කියන එක දෙමව්පියන් තීරණය කරන්න බෑ. අපිට පුළුවන් ඒ දරුවගේ සතුට හොයාගෙන යෑමේ ජීවිතේ දිනන්න යෑමේ මාර්ගය යන ශක්තියක් ධෛර්යයක් වෙන්නේ විතරයි. එහෙම නැතුව මට ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණා ඒක නිසා මගේ ළමයා අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක ළමයාගේ සතුට නෙමෙයි. ඒ කියන්නේ දෙමව්පියෝ දෙමව්පියන්ගේ හීන දරුවන්ගෙන් හැබෑ කරගන්න හදනවා. ඕ ඉතින් ඒක මොනාලි කුත්තේරු වැඩක්ද ඒක? එහෙනම් ළමයි හදන්න ඕනේ නැහැ. ඒක මොකද්ද? තමන් එනං අර අවුරුදු 80ක 90ක ආච්චි කෙනෙක් ග්‍රාම සේවක විභාගේ පාස් වුණා නේද? ඔව්. ඉතින් ඒ වගේ තමයි ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණා නම් අඩුම ගානේ ડિස්පෙන්සරි එක වැඩ කරන්නවත් තමන්ට හැකියාවක් හදාගන්න බැරි කන්නේ. තමන්ගේ හීන ළමයින්ට ගිල්ලන්න එපා. රයිට්? ළමයින්ගෙන් බල ළමයින් හදන්න එපා තමන්ගේ හීන හැබෑ කරගන්න. ඒක තමන්ගේ ජීවිතේ තියෙන ඇරියස්. ඒව තමන් කවර් කරගන්න. ඒව මේ තමන්ගේ සැලසුමක් නැතුව ඉපදින ළමයින්ගේ විදිහට දාන්න එපා. අංක 1. අංක 2. ළමයා ගෑණියෙක්ද පිරිමියෙක්ද මොකෙක්ද කියන එක නෙමෙයි. ළමයා ජීවිතේ සතුටින් ඉන්න ළමයන්ගේ හීන වලට යන්න උදව් කරන්න. දැන් තව දරුවෙක් ඒ ළමයා A level class එකේදීම සීළු විහානි කරගෙන මැරුණා. ඒ මැරුණේ ළමයට ડિප්‍රෙෂන් ආවා. ඒ ළමයාව සමාජයෙන් ප්‍රතික්ෂේප ගෙදරින් සමාජයෙන් ඉස්කෝලෙන් ඔය හැමතැනම ප්‍රතික්ෂේප වෙනින්ද. ඒ ළමයා මට කතා කරා. දැන් මේ ගොඩක් වෙලාවට අපිට කියන දේ තමයි ළමයා අපෙන් ළමයින් බේරගන්න කියන්නේ. අනේ ප්ලීස් ළමයින් බේරගන්න මේ අපි ඔය මහලුකු සමාජයේ ළමයි ආරක්ෂා කරනවා කියන මිනිසුන්ට වඩා අපි ළමයි ආරක්ෂා කරනවා. අවංකවම කියනවා. ඉස්කෝලේ පාසල් අධ්‍යාපන වයසින් ළමයෙක් වැරදිලා හරි අපිට කතා කරොත් මම දෙන පළවෙනි උපදේශය තමයි පාසල් අධ්‍යාපන ඉවර කරලා ඉන්න. පාසල් අධ්‍යාපනය හොඳින් කරලා ඉවරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ගන්න. හොඳින් ඉගෙන ගන්න. ඔයා ගෑණියෙක්ද මිනිහෙක්ද කියන එක ඔයාට කන දෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ක්වොලිෆිකේෂන් ඔයා ජීවිතේ ලබා ගන්න සුදුසුකම් ඔයා ජීවිතේ ප්‍රවර්ධනය කර ගන්න ගුණාත්මක කුසලතාවයන් තමයි ඔයාගේ ජීවිතේ අනාගතය තීරණය කරන්න මිසක් ඔයා ගෑණියෙක්ද මිනිහෙක්ද කියන එක නෙමෙයි. ඒක නිසා දරුවා ඉස්ලාම ඉගෙනගෙන ඉන්න. ඕක තමයි මම දෙන මම පුද්ගලිකව මම දෙන ඇඩ්වයිස් එක ඒක. ඉතින් අර ළමයාගේ අම්මලා මට කතා කරලා එකපාර බැන්නා. මතක් කරා මම කිව්වේ ඔච්චරයි. මමට බැන්නට කරට ගමන් නැහැ. ඒ ළමයා ගෑණියෙක්ද මිනිහෙක්ද වෙනවා කියන එක ළමයා අනාගතය තීරණය කරයි. දැන් එයාට A level කරන්න උදව් කරන්න. එයාට ක්ලාස් වලට යවන්න. එයාට පොඩක් ආදරෙන් කතා කරන්න. මොකද පවුල කියන දේන පුද්ගලික පළවෙනි ශක්තිය වෙන්නේ. එතනින් ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ ඒක බරපතලයි. එතනින් ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ ළමයා පළවෙනිදෙනම කඩාවැටෙනවා කියන එක. තමන්ගේ පවුල තමන්ට ශක්තිය මං කියන්නේ මගේ දෙමව්පියන්ට මං වැරදි කියන්නේ නැහැ. තේරුම් ගැනීම අපහසුතාවයේ තිබ්බ එක තමයි තිබ්බේ. ඇත්තම මේක මං කතාව ඉස්සරහට කියනනම් ඒක කොහොමද ඒගොල්ලන්ගේ පැත්තේ වැරද්දක් වෙන්නේ නැත්te කියන්නේ. පවුලෙන් ශක්තියක් වුණා තිබුණා නම් මට මගේ ජීවිතේ මුල් කාලේ සමහරක් වෙලාවට මීට වැඩි ගමනක් මම යන්න තිබුණා.
හැබ හැමදේම් වෙන්න හොඳට එදේවල් නඋන නම් ගඳ මෙතර නෑ. ඉති පවුල කියනක ඒ පව් දැන් අපිට සමහරක් කලාට කතා කරන්නන අම්මයි තාත්තයි ඒ ට්‍රන්සිෂන් එක යන්න කැමති ළමය හෝ යන්න ළමය එනම කතා කරන්න. ඉස් මේක කෝමද කරන්න කරන්න කෝමද මංගව ෂෝට් කටනෑ. ප්‍රොසෙස් එක යනවනම් ජීවිතය වෙනසකට යනවනම් මම ශාරීරික වෙනස විතරක් නෙමේ ළමයිග බලන්න. සමාජය වෙනසත් අනිවාර්යම තියෙන්නවා. මොකද මේ ඕන තරම් වෙනස් වුණා හෝ මොනව කරගෙනාවත් ජව ජීවත්තය නොන සමාජ රැ. කොට ළමට සමාජයේ මුහුවෙන්ට අත්දැකීම් තියෙන් ඕන ළමයි පොඩක් අභියෝගවලට මෝන දෙන්නන තැලෙන් ඕන වැට ඕන පොඩිවෙන්න නතකොටම වේදනාව කියන කඳුරන්න. ඒවගේ දේවල් ජීවිතය අපි හැම දෙයක්ම කොච්චර නෑ කියලා මොනවකෝ තබ ජීවිතය පාසල් අධ්‍යාපට වඩ සාමාජයට ගී ලබ මෝන දෙ දෙවලතම ගොඩක් ඉගෙනගන්න. මොකද පාසල් අධ්‍යාපනය අචපත කට පාරන් කරන මාසුනකට සරයක් කොලෙක අච්චපතේ තියෙන උත්තරට කලි ඔච්චරයි කෝ ළමෙක් බිහි කරන්න. ඉති මංකමම කියන්නේ පවුල කියන එක දරුවට ඉත්තාමත් වැදගත්තය. දරුවට තරන ඕන මනුස්සේට පවුල අවුල් පවුල්ල ඉපදන්නේ කර මට කරන්න දෙන්න. හැබැයි පවුල කියනක මම කියන්න තමන්ගේ දරුවව ප්‍රතික්ෂේප කරන්න එපා එක මොකෙක් වුණත්. දැන් ඔය සමහර කරට එන ආගියමන්ස් තමයි ට්‍රන්ස්ලමයා ලැජ්ජාව පවුල කුඩු ගහන ළමයා ප්‍රශ්නයක් නෑ මොකා වනත් ූ පිරිමියෙක් හරි හැබැර ට්‍රන්ස්ලම ඉට වැඩ ජීවිත ස්රට ගිල තියෙන පුල දෙයක් කරගෙන තියෙන පුල ඉට ලම පත්වෙලා තින ලමගේ වරද හුත් නෙවේ අපි පිස්සුදානය ූමනාවෙන් කරුම ගෙවන ඒවති අපි ඉපදිච්ච විදේ අප ඉපදිච්ච විදිර සාප කර කරටය නෑ ජීවිත අප හොයාගෙන ගිය එකයි වෙනස රයි පවල ු ගහන එකක් කියල කියන්න හෙමකික් මේ අපි සාමුම කිව එක චොයිස චොයිස ඇ වීන් කාල කන්නිකම පව් සමාජන වැදගත් වෙලා අර සභාවික තත්ත්ව භාවික තත්වට වඩ පවුල ඒස් පවුල ඉම්පෝටන්් හරි කාලයත් බොහොම ඉක්මනින් ගෙවිල යන හිද කතාකර කෙලවරක් නැති මාතෘකාව ඔය සංක්‍රාන්තික ලිංගිකයන්ගේ තියෙනවනේ අවධි කීපයක් එකැන් මූලිකාවදිය ඊට පස්සේ දැන් ඔබ කියන ඔය ඔය මනාද සැක්කමකට යන ලෙවල් එක සම්බන්ධව ඒක ටිකක් ඔය ඔය ප්‍රශ්නය සම්බන්ධව හිතමින් ඉන්න දරුවන්ට ඒක ගැන පොඩි පොඩි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. පාසල් අධ්‍යාපනය හදාරණ ළමයි මේක බලනවනම් හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශයක් කරගෙන ළමයි බලනවනම් මම පැහැදිලිවම කියන්නම් දැම් මේක හිතන්න එපා ඉගෙන ගන්න එන අභියෝගයන් අදලගෙන ඉන්න කොහොමද? ඕ ඒකන්නේ දැන් ජීවිතය ඔච්චර කාලයක් හිටියනම් ඔය තමන් ඉගෙනීම ඉවර කරන කාලය වෙනකන් ඉන්න බැරිකමන්න ඉන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න ගමන් තව අමතර ස්කිල් එකක් ඉම්පරූ කරගන්න කුසලතාවයක් වර්ධනය කරගන්න මොකද අද කාලෙක රැකියාවක් කරලා ජීවත්වන හරි අමාරු. විවිධ රැකියාවන් කරන්න පුළුවන් නවෝත්පාදනයන් කරන්න පුළුවන් තමන්ගේ ටැලන්ස් දියුණු කරගන්න ප්‍රොසෙස් එක කියන එක කාල ඉක්මට යන පොසෙස් එක කියනක දර්බිට දර්බිගල කරන්න පුළුවන්. ඉස්සලාම ජීවිතය තමන් කවුද තමන්ට යන්න පුළුවන් පරාසය මොකක්ද තමන්ට ජීවිතය වෙන්න ඕන මොකන්ද කියන කඳුරගන්න. සැත්කමකට ගියා හෝ හෝමෝන්ස් ගත්තා ගෑනෙක් වුණා ඒක නෙමේ ජීවිතය. අවයව වෙනස් කර ගැනීම නෙමේ ජීවිතය කියන්න. මොකද මම භූමි හරේන්ද්‍රන හැටියට මේ අවුරුදු 14ක් මම මේ ෆිල්ඩ් එක මේ ශේෂත්‍රය තුළ කටයුතු කරන මේ ශේෂත්‍රය තුළ කවදාවත් මම ලිංගික අවයවයෙන් කටයුතු කරන්නේ මම හැමතිස්සෙම මගේ කුසලතාවයන් ධාරිතාවයන් මම ජීවිතය ඉගෙනගත් අත්දැකීම් එක ප්‍රවර්ධනය කරගත්ත මගේ ක්වොලිටීස් එක තමයි මම වැඩ කරේ. නැතු කොයිම වෙලාවකත් මගේ ලිංගික අවයවයෙන් මම මේ දේශන කරේ නැහැ රයිට්. මම ඇත්තටම දැන් මගෙන් සර්ජරි කරලාද කියලා ඉන්ටර්විව් වල ඇහුවා මම මේ ප්‍රශ්න මගහරිනවා මම උත්තර දෙන්නේ නැහැ. මොකද මම කියන පුද්ගලයාගේ ලිංගික අවයවය නෙමෙයි වැදගත් වෙන්නේ මම කොච්චර මේ සමාජයට ප්‍රඩක්ටිව්ද කියන එක තමයි වැදගත්. මං ආඩම්බරන මගේ ප්‍රශ්න අහපු නැති මම හිතුවා ඒක. ඉතින් මගේ මම කොච්චර සමාජයට වැඩදායද ප්‍රඩක්ටිව්ද කියන එකයි වැදගත් වෙන්නේ රයිට්. ඕක තියෙන ප්‍රජනනයටයි මලමුත්‍ර පිට කරන්නයි ලිංගික තෘප්තිය ලබන්නයි. ඕකෙන් මම වැඩ කරන්නේ මගේ ජීවිතේ මම ඒක පාවිච්චි කළ මගේ රැකියාව කරන්නේ රයිට්. ඉතින් මම ලිංගික අවයව වලින් ඊට වැඩි වැඩ කරන්නේ සෑහෙන්න ඉන්න එළිය එහෙම ගන්න මෙලෝ රහන්නේ හරියට වැඩ කරන්නේ
ඉතින් මම කියන්නේ මම මං ජීවිතේ මේ මාස 8කට කලින් තමයි මගේ අවසාන සැට්කම් මම කරේ. ඒ වෙනකම් මගේ ජීවිතේ මම ඉතිහාස ක්‍රියේට් කරලා තියෙනවා. historical moments පහු කරලා තියෙනවා මගේ ජීවිතේ මාව තව improve කරලා තියෙනවා මගේ ජීවිතෙන් තව මිනිස්සුන්ට මම වැඩක් කරගන්න ලොකු අරගලයක් කරලා තියෙනවා සමහරවිට කරලා තියෙනවා ඉතින් මේ කිසිම දෙයක් මම ලින්ක් කාවය වෙන්නේ මෙන්න කර ඒක නිසා මම කියන්නේ සැත්කම් කරගන්න පුළුවන් process එකේ යන්නත් පුළුවන් ඒවට ආයතන තියෙනවා අපි ඉන්නවා උදව් කරන්න මඟ පෙන්වන්න ඉස්සලාම අධ්‍යාපනයේ අංක 1 තමන්ගේ ජීවිතයේ පෞෂත්වය වර්ධනය කරගන්න එක අංක 2 තව අමතර කුසලතාවයක් නැත්තම් ටැලන්ට් එකක් තව මොකක් හරි දැනුමක් ඩිග්‍රී එකක් ගන්න එක හරි මේකක් එක්ස්පීරියන්ස් ගන්න වැඩ කරලා ඒ හරි වැඩගත් මම මේ ළඟදී වැඩ ඇහුවා ඔය ටොයෝටා එකේ හරි අලුත් තරුණ කෙල්ලෙක් කතා කරනවා හරි ඇත්තටම හරි වැඩගත් ජගුව එකේ ඒ කෙල්ල කියනවා ඩිග්‍රීස් තියෙනවා හැමෝම ගාව හැබැයි මම මේ ඩිග්‍රී එක කරන ගම අමතර තැන්වල වැඩ කර එක්ස්පීරියන්ස් ගත්තා කියලා ඒ වගේ දේවල් වල වැඩ කරනවා නම් ඉගෙන ගන්න කැමති නම් එක්ස්පීරියන්ස් ගන්න ජීවිතේ කියන්නේ ලිංගික අවයවයට එහා ගිය දෙයක් ජීවිතේ කියන්නේ ඐඩෙන්ටි කાર્ඩ් එකකට ඕ ඒක දැන් ඇත්තටම ඐඩෙන්ටි කાર્ඩ් එක තිබුණත් වැඩක් නැහැ නේ සර්ජරි කළා නැත්තම් පේනවනේ ඔය මේ මෝචරිටි ගිහිල්ලා අපිට වෙච්ච දේ රයිට් ඉතින් ඒවට තමන්ගේ ජීවිතේ වෙනසක් අවශ්‍ය නම් ඉදිරියට අවශ්‍ය නම් ඒකට අවශ්‍ය කරන අවයවයද තියෙනුම් තොත් තමන් ගාවට මට මේ අරගල වලට යන්න හෝ මම මේ ඉදිරියට කටයුතු කරන දේවල් වලට ඇත්තටම වැදගත් උනේ මගේ කතා කිරීමේ හැකියාව මට මිනිසුන්ට යමක් තේරුම් කරලා දීමේ තියෙන හැකියාව එතකොට මන්ට තියෙන කෙලින් කොන්ද මගේ බය නැතිකම විවෘතභාවය මං අභියෝග වලට හරි කැමතියි මගේ ජීවිතේ රන් වෙන්නෙම චැලෙන්ජ් වලින් මං හරි ආසයි කවුරුහරි මට අයලා කියන උඹට මේක කරන්න බෑ ඒක මම මොන ලෝකෙ පෙරලා හරි කරන ගෑණියෙක් ඒක ඉතින් ඒව වර්ධනය කරගන්න. බයෙන් බයෙන් ජීවත් වෙන්න පා ජීවිතේට බය වුණොත් එමේ එක හරිම අපරාධයක්. කාලය කියන එක පටපටපට ගාලා යනවා. දැන් අවුරුද්ද ලැබුවා මාස ආයකුත් ගිහලා දන්නේ නැහැ. right? ඉතින් කාලය අපි වෙනුවෙන් නවතින්නේ නැහැ. ඒක නිසා කොයිම වෙලාවක තමන්ගේ හීන තමන්ගේ බලාපොරොත්තු කම්ප්‍රොමයිස් කරන්න එපා. කේවල් කරන්න යන්න එපා. ජීවිතේ මොකද්ද මේ ලැබෙන අවස්ථාව මේ කාලය හම්බ වෙන්නේ නැහැ අපිට ආයි. right අපි වෙනුවෙන් anu වෙනුවෙන් අපි අපේ ජීවිත හීන කේවල් කරනවා දේවල් කැප කරනවා fine it's okay but ඒ උනාට ඒව අත්තරින් නෙපා කේවල් ගන්න බෑ නෑ මේක තමයි මට දැන් මම දැන් සමහර කරලා මම වැඩ plan කරනකොට මම හරි tough boss කෙනෙක් වෙලා හරිද දෙයක් කරන්න කියලා මම කතා කරලා මම ඒගොල්ලන්ගේ මම අදහස් ගන්න හරි මෙන්න මේක තමයි ගැටලුව ඔගොල්ලෝ විතර විතර මොකද්ද කරන්න පුළුවන් මේක තියෙන දා ඔය මේ දවස්වල යමාරු කත්තවේ යන්නේ මගේ දෙවන පෙළ නායකත්වයේ මම සූදානම් කරනවා ළමයි 10 දෙනෙක්ව මම ට්‍රේන් කරනවා මුන් තමයි මේ දවස්වල කට්ට කරන්නේ කරන්න බෑනේ භූමියක එතකොට මං අහන එක ප්‍රශ්නුඹලක් කටේ බෑ කියන එකට වඩා කරන්න පුළුවන් විදියෙන් නැද්ද අපි හැමතිස්සෙම බෑක් 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 ගන්න උතර හැබැයි කොයිම වෙලාවකත් අපි සොලියුෂන්ස් දෙන්නේ නැහැ මේක මෙහෙම කරන්න බෑ හැබැයි මෙහෙම කරන්න පුළුවන් කියන එක ඒත් ඒ වගේ තමන්ගේ ජීවිතේ තමන් කරනකොට දේවල් කිසිම විදිහකින් ෆ්ලෙක්සිබල් වෙන එක වෙනම දෙයක්. හැබැයි සැක්‍රිෆයිස් කරන්න ඕනේ. රයිට්. අවසානයේදී අපි ඇවිල්ලා ඉන්නෝ. මට ගාවට. වෙලාව ගියා තේරුන්නේ නැහැ අතන. අපි මට කියන්න ඕන කතාවක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇස්සේ. ඒ තමයි මේ කියන සමාජ කොට්ටාෂය වෙනුවෙන් මම පුද්ගලිකව මම හිතන්නේ ඔබත් ඒකට එකඟ වෙන්න නොවනවා නම් කියන්න. පුද්ගලිකව මේ කොට්ටාෂයට අනුකම්පා කළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ. කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. එහෙම එකක් ඕනේ නැහැ. හැබැයි ඔවුන්ගේ අයිතියට අපි ගරු කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. මොකද හේතුව මම අර පටන් ගන්නකොටත් කිව්වේ මේවා සියල්ල ස්වභාවික තත්ත්වයන්. අපි කවුරුත් ඉල්ලුම් පත්‍ර දාලා මම පිරිමියෙක් උනේත් නැහැ. ඔයා ගැහණියෙක් උනේත් නැහැ. අර ඕෂෝ කියලා තියෙනවා මේ ගර්භාෂයක් කියන්නේ ලෝකෙට එන්න තියෙන පාරක්. පාර යන වාහන පාරට අයිති නැහැ. ඒ නිසා මේ ගර්භාෂ හරහා මිනිස්සු ලෝකෙට එනවා. ඒ මිනිස්සු ලෝකෙටයි ආйти. පාරට නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්. අම්මා තාත්තටත් අම්මා කෙනෙකුටත් තමන්ගේ ගර්භාෂය කියන්නේ දරුවෙක් මේ ලෝකෙට එන්න හදපු පාරක්. ඒ දරුවන්ගේ ආйтиයට ඔබ කිව්වා වගේ ගරු කරන්න ඔවුන්ගේ සිහින වලට ඔවුන් සතුටෙන් ඉන්නවා දකින්න එක තමයි දෙමෝපිය විදිහට. ඔබට මම කැමතියි තව ගොඩාක් කතා කරන්න පුළුවන්. නමුත් මේ කාලය YouTube එකේ වැඩක් කළ යුතු වෙලාවක්. තව තව දවසකට අපි ඒක ඉතුරු කරගමු. ඔව් ඉතුරු කරගමු. මම කැමතියි ඔබට මේ ආයිත් ඉවර කරන්න අහන ප්‍රශ්න වලදී හෝ මොනවා හරි
උනානම් සමාවෙන්න නෑ ඇත්තටම මේ අපි දැන් සාකච්ඡාවනට අඩ ගානකොට වෙනස් අපි හරි වෙනස් සාකච්ඡාවක් අපි වෙනස් විදිහට කරන්නේ අපි වෙනස් සාකච්ඡාවක් අපි වෙනස් සාකච්ඡාවක් බොහොම සුළු සාකච්ඡාවන් කීපයකට මම ඇත්තටම සහභාගී වෙලා තියෙන වෙනස් සාකච්ඡා ඒත් හැම එකක්ම එකම වගේ නමුත් මේක අර මම කියන පුද්ගලයාට ෆෝකස් නොකර ඇත්තටම කතා කළ යුතු කරුණු කීපයක් ගැන අපි පුරුල්ව කතා කර ඇත්ත කාලේ මදි නමුත් මං හිතන්නේ අපි සාකච්ඡා කළ යුතු කරුණු කීපයක් ගැන ගැඹුරින් කතා කරන්න. ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. හරි. මොකද පණිවිඩයක් තියෙනවද අන්තිමට? ඔව්. අපි හැමෝම මැරෙන මිනිස්සු. අපි කුසල් රැස් කරනවා කියලා බොරුව ගොඩාක් වෙලාවට අපි ග්‍රැස් කරන්නේ අකුසල්. තව මිනිස්සෙට හිංසා පීඩා කරලා ජීවත් වෙන ටික කාලේ ලස්සන මතකයක් වෙලා හැමදාම කියන වගේ යන්න මේ ලෝකෙක ලස්සන මතකයක් වෙන නම් මිනිස්සුන්ට ආදරෙන් සලකන්න. මොකද අපිට අපේ ජීවිතේ ශරීරේවත් පාලනය නැතිකොට අපි කොහොමද අනිත් මිනිස්සුන්ගේ ජීවිත පාලනය කරන්නේ? අපිට ඕන විදිහට ලෝකෙ ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. එහෙම තිරන මේ ලෝකේ නම් ඊට වැඩිය මාර ලස්සනයි. වෛරය පතුරවන මිනිස්සු ගොඩක් ඉන්නවා. ආදරයට පුරප්පාඩු තියෙන කාලයක් පුරප්පාඩුව පුරවන ලස්සන සුන්දර මනුස්සයෙක් විදිහට යන්න මේ ලෝකෙන් තව මනුස්සයෙකුගේ ජීවිතේ එළියක් තියලා අවසන් හුස්ම හෙලනකොට තමන්ට තේරෙයි තමන් ස්වර්ගයේ ඉන්නවා වගේ. ඉතින් ආදරණීය මනුස්සයෙක් වෙන්න ඔබ හැමදාම අමරණීය වේ මිනිසුන්ගේ මතකයන්. රයිට්. බොහොම හොඳ පණිවිඩයකින් වැඩේ කරනවා. එහෙනම් ආයි දවසක අපි හම්බෙමු තව ටිකක් කතා කරමු. අනිවාර්යයෙන්. Thank you. Thank you.